බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවෙක් රොකට් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ ලෙවල් ළමෙක්. මාව එතෙන්ට ගෙනින් පෙන්නවා. මං එයා පුතා කොහමද මේක? සර් මේක ඔක්කොම හරි. මං කිව්වා මේක කොච්චර දුර යයිද? මේක සර් යනවා කිලෝමීටර් 20ක්. මං කිව්වා ඉතින් ඔය අත්හදා බැලුවේ නැද්ද? සර් දැන් මාස 3ක් මං අවසර ඉල්ලලා ලියුම් ලියනවා ආයතනවලට යනවා යනවා මට අවසර දෙන්න. ඒ ආයතනවල අය මේ දරුවාගේ මේ ලියුම දැක්කම හොයාගෙන ඇවිල්ලා උදව් කරන්න ඕනේ. මං ඇහුවා ඔයා දැන් මේ රොකට් එක යවන්නේ කොහේ ඉඳලාද? සර් මට මේක යවන්න ඕනේ කල්පිටියෙන්. මං කිව්වා ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට අවසර දෙන්නේ නැහැ යවන්න. මං කිව්වා රයිට්. ඔයා ලියපු ලියුම් ඔක්කොම නවත්තන්න. ඔයාට පුළුවන් දිනේ ඔයා තීන්දුව කරන්න මං එනවා රොකට් එක අරින්න. මං අහුවා ඔයාට මොනවද වෙන අඩුපාඩු? මේක හරියට කිලෝමීටර් 20ම යන්න ඕන නම් 150,000ක තෙල් ඕනේ කිව්වා. ගුවන් යානාවට දාලා. මං කිව්වා ඔයාට 150,000ද ඕනේ. මං කිව්වා ඔයාට මං 100,000ක් දෙන්නම් දරුවා. මම විදුහල්පතිතුමාටත් එලා කිව්වා මගේ ලේකම් කෙනෙක් හිටියා. මං කිව්වා මේ දරුවාගේ ගෙදර ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කොම ලියාගන්න. මං ඒ දරුවාගේ කරටා දාලා මං කිව්වා ඔයාට කැමති වෙලාවක් දිනයක් තීන්දුව කරන්න මම එතෙන්ට එනවා නිලධාරිත් එක්ක. ඊට කලින් ඔයාට සල්ලි වෙනවා. 150,000 නෙවෙයි ඔයාට කොච්චර දුණා කියන්නේ ඕන ධර්මයක් දෙනවා. ඔයා වැඩිට ලෑස්ති වෙන්න කියලා. එතන හිටපු ඒ දරුවාට විද්‍යාව උගන්වන ටීචර් කෙනෙක් මන් දිහා බලලා කිව්වා අනේ සර් මගේ කොල්ලට මේ වෙච්ච පිහිට මට ඇති කිව්වා. දැන් මේ වගේ ළමයිනේ අපිට ඕනේ. මේ තාක්ෂණික ලෝකයේ තියෙන තරණකාරීත්වයට මේ දරුවෝ සූදානම් වෙනකොට ඒ දරුවාට උවමනා දෙයි අපි දෙන්න ඕනේ. බැරි දේවල් නම් අපි ලෝකේ රටකින් ඉල්ලලා හරි ගෙනත් දෙන්න ඕනේ.